ඇමරිකාව ඇෆ්ගනිස්ථානය අතහැර යෑම ලෝකයේ උණුසුම් මාතෘකාව බවට පත්වන විට බටහිර අප්‍රිකානු රටක් වන ගිනියාව ගැන ජාත්‍යන්තර මාධ්‍යයේ ඇස යොමු වී තිබේ. ඒ ගිනියාවේ පාලනය එරට හමුදා විසින් අත්පත් කරගෙන තිබීම හේතුවෙනි. ගිනියාවේ එලයිට් හමුදා ඒකකය මගින් ජනපති අත්අඩංගුවට ගෙන පාලන බලය හමුදාව යටතට ගෙන ඇත. ඔබ මේ දකින්නේ එරට හමුදාව වීදි තුළ සැරිසරණ දර්ශනයි. පසුගිය සැප්තැම්බර් මස 5 වන දින එරට විශේෂ හමුදාව පවසා සිටියේ තමන් රජයේ පෙරලා දැමූ බවයි. එක්සත් ජාතීන් මේ සිදුවීම හෙලා දැක ඇති අතරම ඇමරිකාවද නිවේදනයක් නිකුත් කරමින් සිද්ධිය හෙලා දැක ඇති අතර එරට නවපාලනයට අනතුරු අඟවා ඇත. ගිනියාවේ ප්‍රභූ හමුදා ඒකක ප්‍රධානි මාමඩි දුම්බෝයා මාධ්‍ය අමතමින් පවසා සිටියේ රටේ දුප්පත්කම වැඩිවීම සහ දූෂණය ඉහළ යාම හේතුවෙන් ජනපති ඇල්ෆා කොන්ඩිව ධූරයෙන් පහ කිරීමට තම හමුදා මෙහෙය වූ බවයි. ඉරිදා උදෑසන වන විට ජනපති මන්දිරය හමුදාව වටලා තිබූ අතර පසුව එරට හිටපු ජනපති හමුදාව යටතේ සිටින දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. ඔබ මේ දකින්නේ එයට අදාළ දර්ශනයි. නවතම තොරතුරු වලට අනුව එරට තවත් දේශපාලකයන් සහ රාජ්‍ය නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ. මෙලෙස හමුදාව බලය ඇල්ලීමට ආසන්නතම හේතුව ලෙස පසුගිය සති කිහිපය තුළ භාණ්ඩාගාරයේ පිරවීමට යයි පවසමින් අධික ලෙස ජනතාව මත බදු පැටවීම සහ ඉන්ධන මිල 20%කින් ඉහළ දැමීම හේතු වී ඇති බව පැවසේ. ජනතාව මත දැඩි පීඩනයක් එල්ල කළද හිටපු ජනපති තම හිතවතුන්ට අධික ලෙස වරප්‍රසාද ලබා දී තිබූ බව පැවසේ. මේ සිදුවීම එරට ජනතාව පැතූ එකක් බව පෙනෙන්නට ඇත. දුන්බෝයා මාධ්‍ය මගින් තමා රජයේ පෙරළූ බව පැවසූ විට එරට ජනතාව වීදි බසමින් තම සතුට පළ කරන ආකාරය දැකගන්නට ලැබෙන බව රොයිටර් පුවත් සේවය පවසයි. ඔබ මේ දකින්නේ ඊට අදාළ දර්ශනයි. බටහිර අප්‍රිකානු රටක් වුණ ගිනියාව එක් පසකින් අත්ලාන්තික් සාගරයට මායිම් වන අතර අනෙක් පසින් ගිනිබිසව්, සෙනගල්, මාලි, අයිවරි කෝස්ට්, සියරා ලියෝන් සහ ලිබියාවට භූමියෙන් සීමා වී පවතින වර්ග කිලෝමීටර 245,857 භූමි ප්‍රමාණයකින් යුත් අප්‍රිකානු රටකි. මෙහි ජනසංගතියට අනුව බහුතරයක් එනම් 85%ක් මුස්ලිම් වරුන් වේ. ප්‍රංශ භාෂාව කතා කරන ගිනියාවේ ප්‍රාදේශීය භාෂා 24කට වැඩි ප්‍රමාණයක් භාවිතා වේ. ගිනියාව ලොව දෙවන විශාලතම බොක්සයිට් නිෂ්පාදකයා වන අතරම ඉතා වටිනා දියමන්ති සහ රත්තරන් ආකරවලින් පොහොසත් රටකි. මේ වගේ ලෝකයේ සිදුවන විවිධ සිදුවීම් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.